Hello, alo này tiếng về đâm vào trên gạch để đặt cái cái là alo ham á à tất cả mà gạch để tao nói với cậu tôi là ở cái này cái này Rajapaksa là cái gạch này mình mình gạch để thì nó phải đủ sức để xâm phạm đến địa bàn của Adam ấy mình nói nó như cái na abi mà thấy cái là tao mới tao nói ở cái này bắt ăn gạch thì abi una tao cái này sao vậy cái đặc quan này đặc quyết đi cái đặc quan này thế nào mục đích mình gạch để Rajapaksa පවුල විතරක් නෙමෙයි හොරකම් කළේ. අද බොහොම සුද්ධවන්තයෙක් වගේ ජනාධිපති පුටුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ හොරු 134 දෙනෙක්ගෙන් ඡන්දා අරගෙන ගිහිල්ලා ඉඳගෙන ඉන්නේ මහා හොරා රනිල් වික්‍රමසිංහ 2015 සහ 2019 අතර පාලන කාලෙදී පිටරටක පුරවැසිභාවයක් තියෙන අර්ජුන මහේන්ද්‍රන් කියන මිනිහව ගෙනල්ලා මහා බැංකුවට දාලා මහා බැංකුව හොරා කාලා ඒකට සියලු උදව් අවවාද උපදෙස් දීපු අනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව කියන රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් අද මේ හොරා ඉන්න ඕනේ හිරගෙදර නැතුව රජ පුටුවේ නෙමෙයි. ඒක හැමෝම තේරුම් ගන්න ඕනේ කාරණාවක්. අද ඔය රනිල් රජ වුණා කියලා අතින් යපත්තු කරන ගොබ්බ හැත්තට මං කියන්නේ. ඔය තරම් නිහින පහත් වහල් දේශපාලන මානසිකත්වයට වැටෙන්න එපා. උඹලට කවදාවත් ජීවිතයක් හදා ගන්නම් වෙන්නේ නැහැ ලංකාව ඇතුලේ. ඒක නිසා හොරාට හොරා කියන්න බය වෙන්නත් එපා. තමන් විසින් යම්කිසි දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියත් දේශපාලන පක්ෂයේ යම්කිසි කෙනෙක් හොරකමක් වංචාවක් කරනවා නම් ඒක වැරදි කියලා කියන්න කොන්ද කෙලින් තියාගෙන පුළුවන් වෙන්න ඕනේ. ඔන්න මිනිස්සුයෙකුට. මොකද ඔය හැම එකම පඩිගන්නේ අපි අපේ බදු මුදල් වලින්. අපිට සාධාරණ අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න. කටවහගෙන නිවටයෝ වගේ ඕනේ ඕනේ දෙයකට ඔළුව නමන ජාතියක් වෙන්න එපා. වැරදි දේ වැරදි කියන්න පුළුවන්කම හැම මිනිහෙකුටම තියෙන්න ඕනේ සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ හැටියට. ඒක නිසා රනිල් වික්‍රමසිංහ ඔයා මේ කරන මර්ධනකාරී ක්‍රියාව දිගින් දිගටම ඔයාට කරන්න පුළුවන් කියලා හිතන්න එපා. මේ කවුරුත් නැති මහා පාන්දරක ආමියකේ කොල්ලොන් අය පොලිසිය විසු ගන්නවල එතෙන්ට යවලා එතන ඉන්න මේ කීප දෙනෙක්ට පහර දීලා මානුෂික විදියට මේ තුවාල කළා ඔයා මේ එතන ප්‍රිය කරගත්ත කියනකින් ඔයා හිතන්නේපා ඔයා මුළු ලංකාවම දින්න කියලා. ඔයාට මුළු ලෝකයක අප්‍රසාදය දැන් මේ පළ කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාව ඔතනින් එළියට ඇදලා දාන දවසක් වැඩි දුරක නෙමෙයි මේ ලංකාවේ මිනිස්සු එකතු වෙලා. මොකද ලංකාවේ බහුතරයක් මිනිස්සු දන්නවා ඔයත් රාජපක්ෂලා වගේම තඩි හොරෙක් කියලා. තඩි හොරෙක් පොඩි හොරෙක් නෙමෙයි. ඒක නිසා ඔයාට ඔතන සුදුසු නෑ.